දැන් අපි දන්නවා ඔබතුමා විශේෂයෙන්ම අපි මේකට සම්බන්ධ කරගන්න හේතුවක් මොන කාරණේ තමයි ඔබතුමා මෝතු පුත්‍රය. මෝතු කියලා කියන්නේ ලංකාවේ එක නගරයක් තුර එක ගමක් තුර ඒක රාශී වෙච්ච සිය දහස් කන කලාකරුවෝ ඉන්න ලංකාවේ එකම නගරේ තමයි මෝතු. චිත්‍ර ශිල්පී, ගායකයෝ, නර්තන ශිල්පී, මුනිලෝ වාහිනි දර්ශන අධ්‍යක්ෂකව නොයෙකුත් ආකාරයෙන් එතකොට කණ්ඩායම් සංගීතයේ පැරණි ශිල්පී නොයෙකුත් ආකාරයෙන් කලාකරු විදියට ජීවත් වෙන ඒක රාශිය වෙච්ච සුවිශේෂ නගරයක් තමයි මොරටු. ඉතින් ඔබත් මොකද කිව්වේ? ඉතින් ඒ කියන්නේ මම හිතනවා ඔබතුමාට කියන්න දෙයක් ඇති මොරටු කියන්නේ. මොරටු කියන්නේ ඉදුම කරා. ඒකේ සංගීත ක්ෂේත්‍රයේ මම මේ අවස්ථාවේ මතකයට ගන්න අමුතු තමයි මම කියන්නේ. ඔයගොල්ලෝ මේකට අවුලක් ඉන්නවා. පඬිත් අමරදේව වාක්‍ය. එතුමගෙන් පටන් ගත්තොත් අපිට කියන සීටි කියනවා. එතකොට නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්, රෙඩි සිල්වා, සමන්ද සිල්වා. එතකොට අපි හිතුවත් නළුනිල්ලි රෝහිද සිල්වා, සුමන අමරසිංහ, රෙඩි සිල්වා, ගගත් චමිල. එතකොට මේගොල්ලෝ අපි අතට ගියෝම ටෙන්ෂන් පුරේ එක්මොත්. එතකොට අපි හිතුවත් 70 දශකයේ පෙරලියක් ඇති කරා සංගීත කණ්ඩායම්. කණ්ඩායම් සංගීතයට ඇත්තටම පෙරලියක් ඇති කරා. ගෝලි සංස්ථාවේ පෙරලියක් ඇති කරා කියලා කිව්වොත් ඒක නිවැරදි මම. ඒ ඒ සංගීත කණ්ඩායම් බිහුනේ මොරටුවේ මූ ස්ටෝන්ස්, එතකොට ලාබම්බාස්, ධර්මරත්න බ්‍රදර්ස්, සුපර් ගෝල්ඩන් චයිල්ඩ්ස්, ජිප්සීස්, අමුතු මාර්ග සංගීත කතාව දී කරපු සංගීත කණ්ඩායම්. එතකොට මට අද මතක් වෙනවා, ඒක අනිවාර්යෙන් මම මතක් කරන්න ඕනේ, කලා ක්ෂේත්‍රයේ නර්තනය, චිත්‍ර, එතකොට මූර්ති, මේ හැම පැත්තකින්ම නළුනිලියන් බිහි කරන්න සහභාගී වෙච්ච දායක වෙච්ච ලොකු පුරුකක් අපිට පොරොත්තු වෙනවා. ඒ තමයි ඉස්සෙල්ලම අපිට. එතුමාගේ බිහි වෙච්ච කලාකරු රාශියක් මේ මොරටු තුළ පැතිරලා තියෙනවා. මම කොහෙද මේ තවත් ගන්න මොරටු ප්‍රමුඛ වෙලා මම ගන්න ඔබතුමත් ඉස්සෙල්ලම මට තව වෙනවා කීපක් කරන මොකද මමත් ඕම සමීප අශ්‍රක් තිබ්බා. විශ්වවිද්‍යාල සේවයෙන් අපි ඉගෙන ගත්ත දේවල් මම ගොඩක් ආසියක් තියෙන දේවල් දැනුම ලබා ගත්තා. මට බොහොම සමීප සම්බන්ධකමක් තිබුණා විශ්වවිද්‍යාල සේවයට. එතුමාගේ අර එතුමාගේ පටන් ගත්ත ආර්ට් ගැලරි එකත් මේ විශ්වවිද්‍යාලයට ගිහින් ඒ විශ්වවිද්‍යාලන ඒ ස්ටුඩි. එතකොට ක්‍රීඩකව අපිට හිතුවා මට මේ වෙලාව මතක් වෙනවා දුලිත් මිනිස්. එතකොට සුසිල් ප්‍රනාන්දු, රොජා විජේසූරි, අමල් සිල්වා, රමේෂ් කල්විතා, ඒ වගේ දැනටත් අපේ ක්‍රීඩකයෝ ගොඩාක් ප්‍රාශයක් හා සම්බන්ධ වෙලා අපේ ජාත්‍යන්තර තලයට ගිහිල්ලා තියෙනවා. මට මතක් පිටයි මොරටු කියන නම. ඒ වගේ චිත්‍ර ශිල්පීන් චිත්‍ර ශිල්පී එතකොට මුදුරුතු අමරසේ කරනසේ මොරටුවේ මම දන්නේ අපිට නැති නාට හැබැයි මොරටු සම්බන්ධ වෙලා වැඩවල වැඩ කරලා තියෙන එතුමයි. එතකොට කිලක අපි සින්න එතකොට ඉංග්‍රාසි සින්න එතකොට ඉංග්‍රාසි ගැන මට පොඩි වටිනාක් කියන්න දෙන්න. එතුමා නියම කලාකරුවෙක්. මම කිව්වේ එතුමා තමයි අද එතුමාගේ කැන්වස් ඔයිල් පේ අද ජාත්‍යන්තර ප්‍රතිපත්තියේ පැස්ටල් කූර. හැබැයි එතුමා එතුමාගේ තැනක ඉන්නවා. අද ගුරුවරුනේ මේ විශ්වවිද්‍යාල ළමයින් පවා ඇවිල්ලා එතුමාගේ මේ කැන්වස් එතකොට අලුත් මනාවගේ ඔයිල් පේන්ට් වගේ දේවල් අරගෙන යනවා. එතුමා ලොකු මහා ලොකු ලාභයක් තියාගත්ත මේ තියාගෙන වැඩ කරන මනුස්සෙක් මේ කලාකරුවෙක් නෙවෙයි. එතුමා එතුමාට ලක්ෂ ගණන් වලින් මේ මේවා නිෂ්පාදනය කරලා වෙනකට නාම වලින් බෙදාරින්න පුළුවන් කමක් තියෙන මනුස්සෙක්. හැබැයි මේ ලංකාවේ මොදන්න තරමින් ඔයිල් පේන්ට් හදන එකම කලාකරුවා. එතුමන්ගේ දැකලා තිනවා නොයෙකුත් ප්‍රසිද්ධ ලංකාවේ සුප්‍රකට චිත්‍රශිල්පීන් අනිවාර්යයෙන් පාඨක එතුමන්.
විශ්වවිද්‍යාලයේ දැන් මේ තත්කාචාර්යවරු මහාචාර්යවරු ගොඩාක් කැමති මගින් පාඩ ගන්න. හැබැයි එහෙම ගන්නේ එහෙම වැඩ කරන්නේ ඒගොල්ලෝ ඒ එක තියෙන පොලිටි එක නැත්නම් ඒක තියෙන ප්‍රවෘත්ති එක ගන්නෙ නෑ. ඉතින් ඒ නිසා එතුමන් තමයි ඒ ඉතින් මහාම සේවාව අපේ ලංකාවට කරන්නේ. ඉතින් ඒකෙන් එතුමන් ඉගෙනගත්ත ගොඩාක් දුවදරු ඉන්නවා. මමත් ඇත්තටම මේ චිත්ති ශිල්පියෙක් වෙන්න හේතුවක් තමයි මේ වොයිල් පේන්ට්ස් සම්බන්ධ වෙන්න එතුමගේ ගුරුවරුකම් සහ උපකාර. ඉතින් ඒ වගේම මහා මේ ලොකු කලා ශිල්පීන් ප්‍රමාණයක් එක තැන ඉන්න ගම තමයි මොරවල්ල. ඉතින් එවැනි ගමක එවැනි කලාකාරයෙක් තමයි ඔබතුමා. ඉතින් ඒක තමයි මම මේ ඔබතුමාගේ තියෙන ක්‍රියාකාරකම් මේ දෙවනි වෙනස්ථානේ පෙන්වන්න සැලසුම් කරේ. ගොඩක් මකොට්ටය එක්ක බුද්ධිලා දෙන්න මෙතනදී අපි කොහොමද තවලා පොඩේ පිටුරක් අපි ඒ ත්‍රී සයිස් එකෙන් එළියට දුන්නේ ඒ ත්‍රී සයිස් එක වඩා ලොකු කරගෙන අපි කොහොමද මේක නිර්මාණය කරන්න කියලා තමයි කියන දැන් මම මේ පිටුරක් අඳින්න හදනවා මේක පතරම මේ අනික පවුලක පින්තූරයක් මේක සෑහෙන ලොකු පින්තූරයක් වෙනවා ඉතින් මම දැන් මේ අඳිනවා මේක බලාගෙන මම මේ මේක නිර්මාණය කිරීමේදී අපි බලමු පාට අපි හදාගන්න කොහොමද පාට පැන්සලෙන් අපි මේ පාටවල ටික හදාගන්නේ කියලා අපි නිකන් බලමු මේ අඳින්නේ මේක දුඹුරු පාට බෝඩ් එක මොකද මේ දුඹුරු පාට බෝඩ් එක අඳිනකොට මට මේ ස්කින් ටෝන් එක ස්කින් කලර් එක මේ බෝඩ් එකේ ඇවිල්ලා තියෙනවා. ඒකකොට මම කරන්නේ මේක අඳුර සහ ආලෝකයේ දක්වන එක විතරයි මම මේක කරන්නේ. මොකද මගේ ස්කින් කලර් එක මේකේ ඒකෙම ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මම ඒක මේ නිර්මාණය කරන විදිය පොඩ්ඩක් බලමු. ඒක මේ ඉගෙන ගන්නවා නම් දරුවෙක්ට හරි වටිනවා. මොකද මේ හැබැයි බොහොම මේ සියුම්ව මේක කර කල යුතුයි. දැන් මේම දුඹුරු පාටින් මම මුලින්ම දුඹුරු පාටින් තමයි මේක නිර්මාණය කරගන්නේ හදාගන්නේ. මේ තුඩ පැන්සල් තුඩවල අරව හොඳට මුල් කරගෙන මම මෙතන මේ හැම දෙයක්ම මම ඉස්සෙල්ලා දුඹුරු පාටින් තමයි පාට කරගන්නේ. මොකද මට හදිස්සියකට මේක මකා ගන්න වුණොත් මකා ගන්න මනික තනි කළු මම පාවිච්චි කරන්නේ නැහැ. තනි කළු මම කොහොමවත් කිසිම තැනකදී මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ පාවිච්චි කරොත් අපි මේ පින්තූර වෙනසක් පේනවා. මෙතනදී අපි අමුතුස්සෙම පින්තූරයක් මේ පින්තූරේ තියෙන සියුම් තැන් අපි මේවා හොයාගන්න ඕන. මේ කොහොමද අපි මේ මෙන්න මේ නහය කට ඒව තමයි මේ කැරක්ටර් එකකින් වෙනස් වෙන්නේ. කැරක්ටර් එකක් වෙනස් වෙන්න එකම තැන තමයි මේ නහය සහ කට ඇස් බැඹි ඒ වගේ දේවල් අපි ඒව ගැන අවබෝධයක් නැතුව අපිට ඕන විදිහට අපි අඳින්න ගියොත් අපි මේ පින්තූරේ අපි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හැම තිස්සෙම අපි අඳිනකොට තමන්ගේ නිර්මාණය ගැන හොඳ අවබෝධයක් අපට තියාගන්න ඕන. මොකද මේ අපි ඒ කෙනෙක් අඳිනකොට ඒ කෙනාගේ ප්‍රතිරූපයක් අපි අඳින්න ඕන. හැබැයි අපේ විදිහට මේක පින්තූරයක් ගන්න නෙමෙයි. පින්තූරයක් අපි අරගත්තම මේ මෙතන මේ තද දඹුරක් මෙතන අඳුරක් තියෙන්නේ. මේ අඳුර මේ මම මෙහෙම උඩින් ගෙනියන්නේ. මෙහෙම අඳුර මේ උඩින් ගෙනිච්ච ඊට පස්සේ මෙතන දිගාට මෙතනත් මේ තද අඳුරක් මෙතන තියෙනවා. මේ අඳුර මම ගන්න මේ උඩින් බ්ලැක් කළු නෙමෙයි, කළු අඳුරක් නෙමෙයි. හැබැයි මම මේ එක එක වර්ණ එකට එකතු කරමින් තමයි මම මෙතන ගන්නේ. මේ එක පවුලක පින්තූරයක්. දැන් මේ පින්තූරේ මම දැන් බොහෝ දුරට ඇදලා ඉවරයි. මේක තමයි මම දැන් නිර්මාණය කරගෙන යන පින්තූර. මේක එක පැයෙන් දෙකෙන් අඳින්න ගියොත් තමයි අපේ නිර්මාණය අපි සෞතු කරගන්නේ. එහෙම නෙමෙයි. හොඳට හිතලා බලලා තමන් අඳින ඒ තමන්ගේ නම රැක ගන්න. තමන් කරන දේ හරියට කරන්න තමන් උත්සාහ කරොත් අපිට පුළුවන් මේ හරි දෙයක් අපිට කරන්න. ඒ කියන්නේ මේ එහෙම මෙහෙම ගහලා දෙනවට වඩා මේ තමයි මේ පින්තූරේ. ඇත්තටම මම මේ පින්තූර අඳින එකත් සතුටු වෙනවා. මොකද මේ මගේ ආසාවක් වුණා මේ
ඒ ආසාව ඉෂ්ට කරන්න ලබා දුන්න මේ කෙනාගේ පින්තූරේ පවුලේ පින්තූරය අඳින්න ලැබීම ගැන මොකද මේ මම ගොඩක් ඉස්කෝලේ යන කාලේ ඉඳලම තිබිච්ච ආසාව තමයි මේ අන්තිම රාත්‍රි භෝජනයේ පින්තූරේ ඒක අඳින්න මාව මුලින්ම යොමු කරේ මේ මේ මහත්මිය. ඉතින් මේ පවුලේ අයට මම මේ අඳින්න පින්තූරේ මේක 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 මේ ඒගොල්ලන්ට තෑග්ගක් වශයෙන් මට ලබා දුන්න අවස්ථාවට තෑග්ගක් විදියට මම මේ පින්තූරය නිර්මාණය කරන්න. මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ අපේ මහනුවර යුගයේ පෙරහැර. මේ මහනුවර යුගයේ පෙරහැර වර්ණ රටාව මම බැහැර කරලා තියෙනවා. ඒ වගේම මෝස්තර රටාවත් මම බැහැර කරලා තියෙනවා. මම මේ වර්ණ දුමුරු පාට වර්ණයක් යොදාගෙන මේ ගිනි බෝල කරුවන්න මම අලුතෙන් දාලා එතකොට මේ තව මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒකේ මේකත් තියෙනවා ගිනි බෝල කාර්යය තුන් එතකොට නට්ටු කාර්යෝ පිටිපස්සේ කොටසේ තියෙනවා नव निर्माण तम योदागन निर्माण निमेंट गुरु निर्माण तीन बिल रुल कहे अमुअर्ण तम तीन पशुभिम रुपाट मम पशुभिम मे विनस्कर मे ඒ චිත්‍රයේ නොමරා ඒ චිත්‍රයේ නොමරා මම මගේ සයිල් එක මගේ මේ මේ විදිහට මම මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙනවා අන්න ඒකයි වෙන්න ඕනේ ඒ චිත්‍රය අපට පුළුවන් අපේ විදිහට කරගෙන අපිට නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම හරි වටිනවා මොකද මේ මේ අපි वर्ण रटा अभी मोस्त्र निर्माण इतकोट अभी हमको विनस्वना गुडक इसनाटे अन्न पुलवा अभी इकम्मे इन अभी इकम्मदे करका अलुते अत्दा बलिम करो अलुद दयानो ये वगे देवाड़ी तम अभी इधर गमन के अन्न पुलवा ये वगेमो तवगे दिन्नो मम एम गुडक सतकोनवा मे मगे मगे ईन गुरुवर गुरुवरियो मम बलापुर वा हों මේ දරුවන්ට මේ මෙන්න මේ මෝස්තර නිර්මාණය එතකොට මේ මානව රූප නිර්මාණය කරන විදිය ළමයින්ව කියා දීදී ඒ ළමයින්ව මේ විභාග වලට යොමු කරලා හොඳ ජයග්‍රහණ ලබා ගත්ත ගුරුවරු අද මම ඉන්නවා මම ඒ ගැන හරි සතුටක් ලබනවා මොකද මම ඒ එක ගුරුවරයෙක් මේ ශිල්පිය දුන්නා නම් ඒ ගුරුවරයාගෙන් තව ගොඩක් අය शिवेलबन एक मम हरी सत्ते रसविंदो सह बलाहिटो जीवित सतोष सरल सरल अभी करंड अट दैय नील तील इवल अभी नील की तील अभी अंड इक तम मम बल मम एक बौद्ध सिम मेके नम तम निवन मग अतर මේ නිවන් මඟ අතරමඟදී අපි දකින්නේ මේ මේ පැත්ත මම හිතුවේ නිවන කියලා මේ පැත්ත උණ ගස්වලින් යටේ මේ ගහන වෙච්ච පැත්තක් මේ මේ අපි අපේ අපේ පැත්ත මෙතන ඉඳලා මෙතනට යන කාලය තමයි මම මේ නිවන දක්වා යන කාලය කියලා ප්‍රේම මේ මේ හිතලා ගත්තේ මේ ගලෙන් ගලට පැනලා යන්න නිවනට යනකොට හදිස්සි වෙන්න බෑ ඒක හරි පරිස්සමින් යන්න ඕන මෙතන තියෙනවා ඒ දණ්ඩ මේ ඒ දණ්ඩ තරණය කරන්න ඒ දණ්ඩ බලාගෙන අපි යන්න ඕන ඒ දණ්ඩ බලන්න දැන් මේ මේ හිමිනම බලන්නේ මේ මේ නෙළුම් මල් දිහා මේ නෙළුම් මල් කියලා දැක්කම මම ආශාවන් මේ ආශාවන් දිහා බලාගෙන මේ ඒ දණ්ඩ තරණය කරන්න බෑ ඒ කියන්නේ නිවන් යන්න බෑ මේ ආශාවන් අතාරින්න මම කතෝලිකෙක් හැබැයි මම අවබෝධ කරගත්ත නිවන් මඟ කියන තැන තමයි මම මේක කියලාගත්තේ මේ උණගස් වලට ගත්තේ මේ අපි කියන්නේ අපේ ශරීරය අපි බොම ලස්සනයි ඕන අතට නැවෙනවා උණ ගන්න එමය උලකට නැවෙනවා ඕන වාසියට නැවෙනවා හැබැයි අපිත් ඒ වාගේ ඉතින් මේ උණ ගහ ඇලුවාම හරි ගතයි අපිත් ගඳයි ඊර්ෂ්‍යාව තණ්හාව කෝපය වෛරය කියන දේවල් අපේ හලවත් තුල ඇතුලේ තියෙනවා ඉතින් මේක ඒ ඒ එකෙන් ඒ පරිසරෙන් මිදලා අපි කොහොමද මේ ස්ථාවර තැනකට යන්නේ කියන මේ වෙලෙට මට ලැබුණේ මේ මේ විසක් මේ විසක් වලට සුබපතුම්
පතක් නිර්මාණය කරන්න ආපු වෙලාවක සම්ප්‍රදායික නොවන විදිහට නිර්මාණය කරන්න ආපු වෙලාවේ තමයි මට මේ මේ අදහස ආවේ මම මේ අදහස අර මම කිව්වා වගේම අර ප්‍රදීප ඉදිරිසිංහ මහත්මයාට දෙන්නකොට එයත් මට මේකට උදව් වුණා ඉතින් ඒක මේ 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 බොහෝ කාලේ මම සිතුවම කරන නගලා මේක තියනවා දැන් මේ මේ මේක ඇත්තටම පන්සලකට මේ පන්සල් ක්‍රහවතු දෙනෙකුත් මගෙන් මේ එක ඉල්ලුවා මේක මේ මගේ පුතාට වුවමනා නිසා මම මේක දීමට අපහසුයි කියලා කිව්වා ඉතින් ඒක මේ එයා වඳුන මට කතා කරලා කිව්වා මාත්‍යෝ බණ කතාවක් මේකේ තියෙන්නේ කියලා ඉතින් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා මම කතෝලිකෙක් විදිහට මම සතුටු වෙනවා මට මගේ නිර්මාණ බොහෝ නිර්මාණ මම පන්සලද පල්ලියද කොවිලද කියන එක නෑ දැන් අපි ජීවන තත්ත්ව තුරුතුරු දැනගත්තා. ඔබ තුමා ප්‍රවිෂ්ඨ වුණ ආකාරය වැඩ කරපු ආයතන සහ කලා නිර්මාණ වල යෙදි ආකාරය පිළිබඳ අපි දැනගත්තා. ඒ සියල්ලම ඔබතුමා බොහොම සතුටින් තමන්ගේම සතුට වෙන්නේ කරපු හොඳ නිර්මාණ සාහෘදි මතින් කරපු දේවල් මේ සියලු දේවල් වලට ගැඹුරින් ඉතින් අපි දැක්කා ඔබතුමා සාම්ප්‍රදායික පෙරහැර කොහොමද ඔබේ ආකාරයට ඇඳලා තියෙන්නේ. එතකොට අපි දැක්කා පෞලක පෝට්‍රේට් එකක්, ඒ කියන්නේ පෞලකම තිබ්බ සම්මෝ ඡායා රූපය. ඒක පෝට්‍රේට් එකේ ටෙන්ෂනින් නැතින ආකාරය අපි දැක්කා. එතකොට මේ වගේ සුවිශාල මහා නිර්මාණ කරනවාට දැක්කා. මේ ආගමික චිත්‍රයක් මේක ක්‍රිස්තියානි ආගමේ තියෙන වැදගත් සිද්ධීමක්. ඒ වගේම මම දැක්කා. එතකොට වෙසක් පිළිවෙලින් අපි කරලා තියෙන චිත්‍ර අපි දැක්කා. එතකොට ඔබතුමා බෞද්ධ චිත්‍ර පන්සල් වල නිර්මාණ කළා. දේව රූප ඇඳලා තියෙනවා. බුදු රූප ඇඳලා තියෙනවා. එතකොට මම හිතන්නේ පල්ලියට වඩා ඇතුළේ තියෙන පන්සල් වල තමයි මම ගොඩක් ඇඳින්නේ. මොකද මේ මට මගේ ගුරුවරයා කියපු කතාවක් තමයි කලාකරුවයි කලාකාරයයි කියලා දෙන්නේ කියන්නේ. කලාකාරයා කියන්නේ මහලුකාරයා, ටැක්සිකාරයා ඒ වගේ කට්ටිය. මුදල් හොයාගෙන යනවා. මේ කලාකරුවා කියන්නේ මුදල් පස්සපස යන්නේ නැහැ. හැබැයි එයා මිනිසුන්ගේ හදවත් පහන් කරන්න, වැඳුම් බිඳුම් ලබන සිතුවම් නිර්මාණය කරන කෙනෙක් තමයි කලාකරුවා කියන්නේ. ඒ මුදල් පස්සේ හඹාගෙන ගිහිල්ලා මේක මුදල් කරන කෙනෙක් නෙමෙයි කියන්නේ. අන්න ඒ එතන තමයි මම ඉන්නේ. කලාකරුවායි කලාකාරයයි කියන්නේ. ඒක තමයි කලාවේ තියෙන විශේෂත්වය. අපි දුක් විඳිනවා අනිත්‍ය සතුටපත් කරන මේ කලාකාරයන් හැටි. එතකොට කලාකාරයා කෙවෙනි කුමාර ප්‍රචණ්ඩකාරී ක්‍රියාත්මක වෙනවා බොහෝ විට. ඒගොල්ලන්ට පිටේ දුකක් තිබ්බොත් ගීත රචකෙක් නම් ගීතයක් කියනවා. අපි දන්නවා ප්‍රේම කීති දල්ලිස් සඳකෙන් වෙසිලා සිංදුලි ලොගේ භාර්යාව තමෙන් අහිමි වෙනවා දැනගෙන. එතකොට අපේ එදිරිවිල සාත්‍යන්ත්‍රයන් මනමි සිංහබහව යුගයේ ඔහුගේ පෞල් සංස්ථාවේ ඇතිවෙච්ච ගැටලු හිතේ තියෙන ආවේගය එළියට දාන්න තමයි ඒක කරන්නේ. කලාකාරයන් තමයි. කලාකාරයන්ගේ ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඒගොල්ලෝ බොහොම අහිංසක විදියට තමයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න එළියට දාන්නේ. හැබැයි ඒ ප්‍රශ්න තමන්ට තිබ්බ දුක ගොඩාක් අය සතුටු වෙනවා. ගොඩක් අය රස විඳිනවා ඒක. අපි අනිත්‍යයේ දුක කඳුල කලාකාරයන්ගේ තමයි අනිත්‍යයි විතර සතුටු වෙන්නේ. ඒක තමයි කලාකාරයා සහ කලාකරුවා සහ කලාකාරයා අතර තියෙන වෙනස මම හිතන විදිහ. ඒක තමයි අපිත් අත්දැකලා තියෙනවා. ඉතින් එතන ඉන්න කලාකරුවෙක් තමයි මේ මාදිස්පර. ඔහු කලාකාරයෙක් නෙමෙයි කලාකරුවෙක්. ඔහු මුදල් පස්සෙම කමාගෙන ගිහිල්ලා කලාව කරන කෙනෙක් නෙමෙයි. සතුටින් දෙයක් කරලා කෙනෙකුට උගන්වලා දරුවෙකුට උගන්වලා හොඳ නිර්මාණයක් රටට දීලා සතුටු වෙන බොහොම අහිංසක කලාකාරයෙක්. මේනින් විශ්වවිද්‍යාලයෙන් දෙන අද දිනේ ඔබතුමාව මේ සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරන්න මට සහයෝගය දීම ගැන ඔබතුමාගේ ඉදිරි රටගැන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට තවත් පොඩි වචනයක් කියන්න තියෙනවා. ඔබතුමා මට මුණ ගැහෙන්නේ කලංකා කලාසත්. ඔබතුමා මාව දැකලා මාස දෙකක් තුනක් යනකම් ඔබතුමා මාත් එක්ක කතා කරේ නෑ. කතා කරා අවශ්‍ය දෙයක් විතරයි. මෙයාට මේ ලෙන්ගත කමක් ඔබතුමාගේ තිබුණේ නෑ. හැබැයි ඒකට මම හේතුව පස්සේ දැනගත්තා.
शक्ति අප්‍රසිද්ධය ප්‍රසිද්ධය හොයාගෙන ගිහිල්ලා ඔබතුමා මේ කරන්නා වූ දේ ගැන මට පොඩි වචනයක් කියන්න ඕන මොකද ඔබතුමා දැන් මෙතනට ආවේ මම උදේ නැගිට්ටකම ඔබතුමා මෙතනට එනවා 8 වෙනකොට ඔබතුමා ආවා හැබැයි දැන් වෙලාව කීයද අද දවස ඔබතුමා කැප කරනවා මේ තවත් කෙනෙක්ගේ නිර්මාණ ඉදිරියට ගියා ඒක තමයි සත්‍ය ඒ සතුට මිල මුදල් වලට ගන්න බෑ අපි මම දන්නවා මේ ප්‍රචාර කායතනයක මම හිටපු දෙනෙක් නිසා ඔය තප්පර 15ක් අපි රූපවාහිනියේ දකින ඇඩ් එකක් නිර්මාණය කරන්න අපිට දවස් ගාණක් යනවා අපි දවස් ගාණක් ඒක හදනවා හැබැයි ඔබතුමත් දැන් මේක මෙතනින් අරන් ගිහිල්ලා ඔබතුමත් දවස් ගාණක් තිස්සේ මේක කපනවා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන මේ පින්තූර ඔබනවා ඒ එඩිට් කරනවා ඒ කියන්නේ मुदल प्रार्थना।